हुआ बोर्ड देखे रहेगा ठीक है हुआ अपनी कॉल करूँ बंद है उनमें नए और उन्हें सामान पावर बुलेट पास से रिले का उनमें साथ दिया है ना नहीं तो हम साथ दिया को तो है ना रिले को तो उनमें नहीं ना मैं का गाला वागन आप ही बालों में खाक तो लेडी किया और होट करने का ना मगे टोल टीका पल हाथी एंड मन तग्गा टोल टीके अरगे इन्ना मेक गल आलू हरी आलू साधे पहले मजी मुखदे अयन वही वहाँ गोर गोर गल सद्या कहने कंपा मग टग्गा हतर गलवागने वीडियो के ना बोर्ड रिपेयर ख्याल होगा मार यार अभी बलू बैटरी वोल्टेज की अत्ती है कि लाइट किया नहीं लाइट किया ना आए ना आए तो यार ने थोड़ा जैसे मैं कई हतक वोल्ट थी ना वालू मैं बैटरी मतलब पेन रेड वागे मैं प्रत्येकी अभी हद बैटरी अक् दाल बल समहट यूपीएस वेगन वाने बैटरी महिदानी हद बैटरी अक् वाट सा बैकअप गुड़कना है नमूत चक्कर कंपनी बल की अति दीरा हाथ का अक्ति डे दाल बैटरी अक्तिबा एक दाल बल तीरा के दुलाई गाना थी ना वहाँ पहले तो पेन वाला दुलाई जिसे माटाई हाथ रखती है ना मैं बैटरी डाला बलंड पुलवा ये आलू ने अभी भले मुँह मैं क्या बैटरी सेट करने वायर देखा शोर द किया ना घंटा काली
එක ඩයවර්ට් මූඩ් එකේ බලනවාද? ඔව් ඩයවර්ට් මූඩ් එකේ බලමු. රීඩින් එක කොහොමද කියලා. නෑ ෂෝට් එකක් නෑ යාළුවනේ. මේකේ කළු වයර් එක ඍණ රතු වයර් එක ධන ඒක සම්මතයක් මේ UPS බැටරියක් අලුතෙන් දාගන්න විදිය ගැන මම ආයෙ වීඩියෝ කරන්න යන්නේ නැහැ ඔයාලා මේ මේ විදියටම තමයි බැටරිය මාරු කරන්න තියෙන්නේ ලොකු දෙයක් නැහැ මේ මේක ඇද වෙලා තියෙන්නේ මේ වදින කෑල්ල ඈත් වෙලා ඒක අඩුවෙන් අපි ලං කරගමු දැන් අර හරියට හිර වෙන්නේ නැහනේ මේක ගෙනාවු ඒ මාමා කිව්වා මේ या बैटरी गलवला बलवा गया समार्ट या की पर गलवा गलवा दागला डरी एक आयत भी लाती है भाई यूपीएस नहीं थी ना काटती है हादर हाँ मैं उन ने ना किसी आउ लग नहीं फ्लाइट टेका हुआ मैं हरी डे हिरो कर ला अभी पाव दीरत बालम ताऊ एक प्रोडक्ट ऐड तीनों නේනවා යාළුවනේ මගෙන් යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා එක්කෙනෙක් මේ කමෙන්ට් එක මට දාන්න විදිහක් නැහැ මේ සාමාන්‍යයෙන් බැටරිය ඩෙඩ් වුණාම මේ UPS එක ඔන් වෙනවද කියලා එහෙම ඔන් වෙන්නේ නැහැ දැන් බලන්නකෝ මේ වෙලාවේ බැටරිය ඩෙඩ් වෙලානේ තියෙන්නේ මේ පව දීලා බලමු රිලේ එක ඔන් වුණොත් වැඩේ හරි. ඔන්නනවා යාළුවනේ. අපේ UPS එකේ අවුලක් නැහැ. බැටරිය තමයි ඩෙඩ් වෙලා තියෙන්නේ. අපි දැන් බැටරිය හයි චාර්ජ් කරමු. කොහොමද ඒක කරන්නේ කියලා බලමු. ගැටලුවක් නැතුව දුවනවා. දැන් අපි මේ බැටරිය හක් කරමු හක් කරලා කස්ටමර්ගේ බැටරිය ගමු මේ UPS එක පැත්තකින් තියා ගන්නවා මට මෙතන මේ ඉඩ කඩ පොඩක් මදි හින්දා කරදරයි නැත්නම් මේ තියෙන්නේ කස්ටමර්ගේ බැටරිය මම අපහු වලට මේකේ වෝල්ටේජ් පෙන්නන්නම්
මෙතන මේ තියෙනවා නේද තව UPS එකක් ඔය එකක්. ඒක ඇත්තටම UPS කේසින් එකක් විතරයි. මං අර බක්කන් වලට එකක් එහෙම දාලා පොඩ්ඩක් ඔය වෝල්ටේජ් දෙන්න පුළුවන් පොඩි ගැජට් එකක් හදාගත්තා. ඒක ගැන මං විස්තර කියන්නම්. මේ 3.6යි 9යි 6යි 8යි. ඉතින් මේක හයි ටච් කරන්නේ මේකෙන්. මේක DC power supply එකක් වගේ එකක්. මේ මං මේකට මේ මේ සුළු වයරකින් ඕම් පවර් දුන්නා. පවර් දුන්නට පස්සේ ඩිස්ප්ලේ එක උඩ වෝල්ටේජ් යට ඇම්පියර් ප්‍රමාණයක් පෙන්වනවා. අපිට පුළුවන් මේකේ වෝල්ටේජ් ඇම්පියර් ගාන වෙනස් කරන්න මේ පොඩි ප්‍රීසෙට් එකක් තියෙනවා. මේ ප්‍රීසෙට් දෙකක් තියෙනවා. මේ ප්‍රීසෙට් එකෙන් වෝල්ටේජ් ඇඩ්ජස්ට් කර හැකියි. සාමාන්‍යයෙන් වෝල්ට් 12ට වඩා වැඩි වෙන්න ඕනේ නේ. වෝල්ට් 13ක් විතර දුන්නාම හරි චාර්ජ් වෙන්න බැටරිය. දැන් මම මේක වෝල්ටේජ් එක වැඩි කරගන්න යන්නේ. හයිලයිට් ගියා යාළුවනි. අද දවසම මහා කාලකන්ණි ලයිට් කපනවා එනවා. හරි යාළුවනි ලයිට් ආවා. මේ ඔයාලට මං ආයෙ බැටරි වෝල්ටේජ් එක පෙන්වන්නද? ඒ පාර 4.03යි. ඉස්සල 3.9යි ගාන තිබුණ සිද්ධි එහෙම ඒක නිකම්ම එහෙම වෙනස් වෙනවා. ඒ කියන්නේ බැටරියත් එච්චර හරි නෑ වගේ. බණ්ඩ 5.4යි. මේක අපි 13කට විතර වැඩි කරගමු යාළුවනි. දකුණු පැත්තට තමයි වැඩි වෙන්නේ. ප්‍රීසෙට් එක දකුණු පැත්තට කරගන්න ඕනේ. මේකේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා ඇතුලේ. ට්‍රාන්ස්ෆෝමර් එක NAC නේ. ඒක අපි මේ රෙක්ටිෆයර් එකකුයි කැපැසිටර් එකකුයි දාලා DC කරගෙන කැලින් මේක මම මේ බක් කන්වර්ටර් එකට ඉන් කරලා තියෙන්නේ. මොකද මේ වෙලාවේ මට DC power supply එකක් නැහැ. ඉතින් සමහර වැඩ කරගන්න ඒකක් අත්‍යවශ්‍යයි. ඒ නිසා මම తాවකාලිකව මේ වගේ එකක් හදාගෙන තිනවා වැඩ ටික කරගන්න පුළුවන් ඉතින්. දැන් 14.3ක් මම හදාගෙන තිනවා වෝල්ටේජ් එක. අපි බලමු ඒ ගාන එනවද කියලා මල්ටිමීටරේ. 14.4ක් 8ක් පෙන්නනවා. පොඩ්ඩක් අරගේ ඩිස්ප්ලේ එකේ රීඩින් එකයි මල්ටිමීටරේ රීඩින් එකේ දශම ගානක වෙනසක් තියෙනවා. ඒ කවුලක් නැහැ. දැන් බැටරිය චාර්ජ් කරමු. මේ සුදු එක තමයි රින. සුදු වයර් එක රින. රතු වයර් එක දන. එහෙම තමයි ඒ වයරින් එක හදාගෙන තියෙන්නේ. ඇම්පියර් ගන්නවා. ඔයාලට පේන්නේ නැහැ ඇම්පියර් කී ගන්න හරියට. මේ බක් කන්වර්ටර් එකත් මේ UPS එකේ කේසින් එක ඇතුළටම හයි කරගෙන ප්‍රීසෙට් දෙකක් වෙන වෙලියෙන් හයි කරගන්න තිබ්බනම් හොඳයි යාළුවනි. ඒක කරගන්න ඕනි. මේ තවම වෝල්ටේජ් බූස්ටර් එකක් ඕඩර් කරලා තියෙනවා. ඒකත් ආවට පස්සේ මට පොඩි අයිඩියා එකක් තියෙනවා. එතකොට අපි ඒක වෙනස් කරලා හදාගමු ලස්සන්ට. එතකන් මේ විදිහට වැඩ ටික කරගෙන යමු.
යාළුවනේ මේක ඔන්නයි තාජ්ජ දෙන් අපි ටිකක් කිම් මං තාජ්ජ ගන්න පස්සේ වීඩියෝ එකෙන් එන්නම් නැත්නම් අපරාධේ වෙලාව වගේම ඔයාලගේ ඩේට් අපරාධේ ආරෝණ දැන් ටික වෙලාවක් තිබුණා මට හිතෙනවා දැන් තාජ්ජලා ඇති කියලා මම මේක ඔෆ් කරා බලමු බැටරියේ දැන් වෝල්ටේජ් එක කොහොමද කියලා හිතන්න එපා යාළුවනේ මේසේ පිළිවෙල ගැන නම් දොළහයි දශම හතරක් තියෙනවා ඔයාලට මල්ටිමීටරේ දිලිසෙනවා වගේ පේන්නේ නේද පොඩ්ඩක් ඉන්න මල්ටිමීටර් එක දැන් බලන්න 12.39ක් තියෙනවා ලයිට් එළියට අර පේන්නේ හරියට බැටරිය කොහොමරි තාජ්ජා තියෙන යාළුවනේ දැන් මේක අපි UPS එකට දාමු යාළුවනේ මේ UPS එකේ මේ මම බැටරිය තාජ්ජනකම් පොඩ්ඩක් බෝඩ් එක බැලුවා එතකොට ඩ්‍රයි ජොයින්ට් ටිකක් තිබුණා මම ඒ ටිකත් හදාගත්තා මම ඒක වීඩියෝ කරේ නැහැ රජුන් කියන්නේ ඊයන් අර කාලයත් එක්ක ගැලවිලා වගේ තියෙන්නේ ඒක මම ඒවට අලුතෙන් ඊයන් ටිකක් තියාගත්තා එච්චරමයි කරේ වෙන මොකුත් කරේ නැහැ මේ රතු පාට කොටුවක් තියෙන එකට රතු වයර් එක හයි ගන්න ඕනේ. බලට ඕන නම් මේ UPS බැටරියක් වෙනුවට කාර් බැටරියක් එහෙම සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. කාර් බැටරියක්, wheel බැටරියක්, 12 volt ඕන එකක් එහෙම පුළුවන්. කට්ටිය මේ කමෙන්ට් දාලා අහලා තිබුණා. මං ඒකයි කිව්වේ බලන්න ඕනේ නෝ යාළුවනේ මේක වැඩ කරාට මේ මං දන්නේ නැහැ බැටරි බෑකප් එක නම් කොහොම වෙයිද කියලා මොකද බැටරියත් කචල් වගේ කොහොමත් කස්ටමර් අලුත් බැටරියක් දාන්න වෙයි සාමාන්‍යයෙන් අර කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තිබිලා බැටරිය ඩෙඩ් වුණොත් එහෙම මේ විදිහට හයි තාජ්ජයක් දීලා පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම යාළුවනේ මම අර බෝඩ් එකේ ඩ්‍රයි ජොයින්ට් ටික හදන ටිකත් වීඩියෝ කරගන්න තිබ්බනම් හොඳයි මට සමා වෙන්න මේ ඒ ටික වීඩියෝ කරගන්න මට අමතක වුණා මේ අපි ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ channel එකේ අප්ලෝඩ් කරන්නම් අදට සමුගන්නම් යාළුවනේ